මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. නවත් ලෝගාට. ඔබතුමා මේ ෆෙඩරල් ප්‍රයිම් මිනිස්ටර් සුමන්ත්‍රම් මහත්තයෝ කිව්වා අපි හදේවා මේක දුන්නා එක්ස්පර්ට් කමිටියකට ඒ අයට හදිස්සියට මේකම කොපියක් අහලා දෙනවා. ඔව් එතුමා නිවැරදිවම කිව්වා. අනිත් එක ඒ දීපු සමහර ඉංග්‍රීසි පිටපතේ ඩ්‍රාෆ්ට් කියන එක දිය සලකුණෙන් මුද්‍රා තියලා තිබුණා. ඒක තමයි පරම සත්‍යය. ඊට පස්සේ දැන් මේ මුට්ටිය දැම්මට පස්සේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙනකොට මේ රටේ ආගමික මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයන් රටට ආදරය කරන විද්වතුන් මහාචාර්ය ආචාර්යවරුණු දිගටම එළියට බැහැලා එක්සත් ජාතික පක්ෂයේ නියත වශයෙන් රට බෙදෙනවා කියලා දිගින් දිගටම සමාජගත කළාට පස්සේ කිව්ව නෑ එහෙම ව්‍යවස්ථාවක්වත් නැතුව මේ අපි දඟලන්නේ කියලා. ඉතින් දැන් ඉතින් මේවට උත්තර දෙන්න එපා. අච්චු ගහලා සිංහලෙන් තියෙන එකේ ඉංග්‍රීසි පිටකවරේ දාලා මේ ඊට පස්සේ අනිත් ටික සිංහලෙන් ලියලා දත දාලා මේ උපනූපන් පරම්පරාවල් වලට පිළිගන්නලා තියෙන එක නෑ කියනවා නම් ඉතින් මේ සුරුතර ආණ්ඩුව සියඹලා ආණ්ඩුවක් බවට පත් වෙලා දැන් තියෙනවා. නෑ එයා පැහැදිලිව කියන තුනෙන් දෙක නෑනේ බොරුවනේ මේක කරන්නේ කියලා නිකන්. ඉතින් ඒගොල්ලන්ට බහුතරේ නෑනේ මොකටද මේක කරන්නේ. මේක අදහස් කරගෙන හිටියේ 2017 අවුරුද්දේ ගේන්නනේ. 2017 වර්ෂයේ මේ කෙටුම්පත අරගෙන ආවා නම් ඔවුන්ට බහුතරය 3/2ක බලය තිබ්බා. හැබැයි අද වෙනකොට ඒ බහු 3/2ක බලයක් නැති වෙලා බහුතර බලයක් නැති වෙලා. ඒ හින්දා 3/2ක බලයක් නැත්තම් මෙවැනි ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනේම අවශ්‍යත් නැහැ. දෙවෙනි කාරණාව අගමැතිතුමාට වඩා මේ කෙටුම්පතේ ප්‍රවීණ සුමන්දිරන් මන්ත්‍රීතුමා. එහෙනම් සමහර ඒවා අගමැතිතුමා දන්නෙත් නැහැ මොකද්ද මේ තියෙන්නේ කියලා. මොකද සම්පූර්ණ වගකීම සුමන්දිරන් මන්ත්‍රීතුමායි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමායි බාරගෙන තිබ්බා. හැබැයි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා කොහොමද ව්‍යවස්ථාව හැදුවේ කියලා ඔබ එදා මාධ්‍ය සාකච්ඡාවේදී දැක්කා. මුතුමා ඔතෙන්දී පැහැදිලි කරන්නේ ඔක්තෝබර් 26 කරනකදී විප්ලවය නිසා තමයි මේක වෙන්නේ. අවශ්‍යම මොකද හේතුව මම හිතන විදිහට මේ කුමන්ත්‍රණයේ තිබෙන්නේ ඇත්තේ මෙවැනි ව්‍යවස්ථාවක් 3/2 තිබුණත් අපි සුළු පිළිස හිටියත් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මැරිලා කොහොම හරි නතර කරගන්න උත්සාහ දරනවා. එතකොට පුහුණු කළ තිබුණ විදිය කියලා මම හිතන්නේ පොලිස් බලකායක් ඉස්සරහට එනවා. ආපුහම එළිය අර ඉන්න පිරිස මේ අරගලය කරනවා. කරන අතර ජීවිතේට කතානායකවරේ ආපු නැති දොරකින් එනවා. ඇවිල්ලා පුටුවක වාඩි වෙලා කවුරු හරි සෙන්කෝලේ උස්සනවා. උසන වෙලාවට ඔක්කොමලා කෑ ගහලා හඬින් සියලු දෙනාගේ 3/2 මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණා කිව්වහම අධිකරණයේ කියනවා මේක එහෙම වෙලා තියෙනවා නම් පාර්ලිමේන්තුව ඇතුලේ අපිට මුකුත් මැදිහත් වෙන්න විදියක් නැහැ කියලා.